ඉස්සෙල්ලාම මිනිස්සෙක් සොයන්නේ විචිත්‍රත්වයෙන් පිරිච්ච ජීවිතයක්. කොබලන් එහෙම හොයපු අය කාමය සුන්දර බව විඳින්න කැමැත්ත ඒ විඳින එකෙහි නොනවතී තියෙන්න ඕන කියන අදහස ඒව සොයන. මේ තමයි ඕන කෙනෙක් මුලින් හොයන්නේ. එහෙම හොයාගෙන 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 යනකොට එයාට තේරෙනවා එහෙම වෙන්නේ නැහැ කියලා. එයාට ඒතර මුලාව අවබෝධ වෙනවා. කොබලන් එහෙම වෙච්ච අය ඒ මුලාව තේරෙනවා. මොකද්ද ප්‍රශ්නයක් තියෙනවා. මං හිතන එක තුල මට ඕන විදිහට යන්න බෑ. එක පැත්තකින් කකුල තියෙනකොට අනෙක් කකුල එරෙනවා. ඒක උඩට අරගෙන තියෙනකොට අර කෙරිලා. ඒ කියන්නේ මේ මට පාලනය කරන්න බැරි බලවේගයක් මාව මෙහෙවනවා. කොබලන් ඒක දැනිච්ච අය. ඊට පස්සේ ඔබ කරන්නේ ඒ බලවේගයට විරුද්ධව සටන් කරනවා. ඒ බලවේගයට කියනවා උඹ මාව මෙහෙවන්න එපා. මට නිදහසේ විඳින්න දීපා. මට මේ සුන්දරත්වයේ නිදහසේ බලන්න දීපා. මගේ හිතට මගේ ලෝකයට බාධා කරන්න එපා කියලා. අපිට කවදාකවත් අපිව මෙහෙවන බලවේගයෙන් කිසිදාසක ගැලවීමක් නැහැ. ඒ බලවේගය තමයි ඔබ විසින් එකතු කරගත්ත හොඳ නරක කර්ම හා සසර. ඒක ඔබ මෙහෙවනවා. ඒක ඔබට ඒක පාලනය කරන්න බෑ. ඔබගේ නිවන් මඟ ඔබට පාලනය කරන්නත් බෑ. ඔබේ ලෞකික ජීවිතය ඔබට පාලනය කරන්නත් බෑ. ඔබට ලැබෙන නොලැබෙන දේවල් කිසිවක් ඔබට පාලනය කරන්න බෑ. හැබැයි මිනිස්සු එක පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා නෑ එහෙම නාට අපිට පුළුවන් මේක යම් තර්මකට පාලනය කරගෙන යන්න. කාටවත් බෑ. යම් කෙනෙක් කල්පනා කරනවා මේක මුලාවක් බවත් මේක කිසිවෙකුගේ අනුදැනුමක් මිට පාලනය කරන්න නොහැකි බවත් හරියටම දැනගත්තොත් එයා ඒක බාර දෙනවා ඒ මුලාවට.